හරි ටීචර් කියන දේ ඇහෙනව නේද කවුද මේ ස්ක්‍රීන් එකේ අඳින්නේ ආ මකන්නේ එක මවුස් එකෙන් පාව නෑ නේ ඉතින් පැන්සල් අරගෙනනේ ඔය කරන්න මට මකන්නත් බෑ බෑ මට මකන්න මට මකන්න බෑ ඒක මකන්න දෙන්න උඩ ගැලද හරි පුතේ අපි එහෙනම් පටන් ගමු සමානාර්ථ පද තමයි අද තේන්නද පද තියෙන්නේ සමානාර්ථ පද සමානාර්ථ පදයක් කියන්නේ පුතේ සමාන අර්ථයක් ගෙන දෙන පදවලට තේන්නද එතකොට වචන දෙකක් ගන්නාම මේ වචන දෙකේම එකම අර්ථය තමයි ගේන්නේ वचन वचन හරි අපි දැන් ඔන්න මම ආයි කියනවා ටීචර් ආ පුතේ ආයි කියනවාද දැන් සමානාර්ථ පද තමයි තියෙන්නේ අද තේන්නද සමානාර්ථ පද කියන්නේ සමාන අර්ථය ගෙන දෙන පද එතකොට මෙතන සමාන අර්ථයේ තියෙන පද දෙක බැගින් තේනවා මේ ඡේදයේ පුරාවට එතකොට ඒ පදවලට අපි හිතමු එක පදයක් තියනවා කියලා කැලෑව වනේ කියලා. එතකොට කැලෑව කියන එකයි වනේ කියන එකයි එකම තේරුම. එතකොට ඒ පද දෙකට අපි නිල් පාටින් කොටුවක් අඳිනවා. කැලෑව කියන එකටත් නිල් පාටින් වනේ කියන එකටත් නිල් පාටින්. අපි හිතමු මේ ඡේදයේ මල පුෂ්පේ කියලා තිබ්බා කියලා. මල කියන්නේ පුෂ්පේ කියන්නේ එකම තේරුම. එතකොට අපි එකට ඒ තේරුම් දෙකටම රතු පාටින් කොටු දෙකක් අඳින්න. පැහැදිලිද? ඔව්. මේ අපි කැමති පාටකින් අඳින්න පුළුවන්. එතකොට සමාන තේරුම් තියෙන වචන දෙකටම ඇඳෙන්න ඕනි එකම පාටින්. තේන්නද? වනේ කියන එක කොළ පාටින් කැලෑව කියන එක නිල් පාට වෙන්න බෑ. පැහැදිලිද? හරි. ඔව් ටීචර්. දැන් මං ඡේදය කියවනවා. ඔයාලත් බලා ගන්න. ඔයාලා ළඟ තියෙන ඡේදය. පුතා, පිට රචනයක් ලියාගෙන යන්න ඕනේ කිව්වා නේද? මෙන්න ඒකට හොඳ ප්‍රවෘත්තියක් පෙන්නනවා. එන්න බලන්න. තාත්තා සිතුලට කතා කළා. රූපවාහිනිය බලන තාත්තා අසලින් සිතුල වාඩි වුණා. කැලෑව තුල සිදුවන අපූර්ව සිදුවීම් ඇතුළත් පුවතක් රූපවාහිනී තිරයේ දිස්ුණා. රචනය ලියන්න කියන්නේ වනය ගැන. මේක බැලුවොත් නම් මට රචනය ලෙහෙසියෙන්ම ලියන්න පුළුවනි. සිතුල තාත්තාට කිව්වේ හරිම සතුටි. රූපවාහිනී තිරයේ දිසෝයේ අපේ මේ පුංචි දිවයින ආශ්‍රිතව වැඩෙන ගස් වැල් හා ජීවත් වන සතුන් පිළිබඳවයි අප රට පුංචි දූපතක් වුණත් මීට පෙර නොදුටු දර්ශන දුටු සිතුල ඇස් අදහාගත නොහැකිව බලා සිටියා
වර්ෂාව සහිත රාත්‍රියට සතුන් වනයේ ගත කරන දුක්බර ජීවිතය දුටු සිතුලගේ net කඳුලින් තෙත් වුණා. රැය සහ දවල් වෙනසක් නොමැතිව සතුන්ට වගේම අපටත් සෙවන සහ ජලය ලබා දීමට උදව් කරන ගස්වැල් අපේ රටටම ආශිර්වාදයක් යැයි සිතුලට සිතුණා. පැය පමණ කාලයක් තුල නැරඹූ දර්ශනයෙන් සිතුල රචනය ලිවීමට ඕනෑ කරන කරුණු රැස් කරගත්තා. තාත්තාට බොහෝම ස්තුතියි. අමතක වීමට පෙර මම රචනය ලියන්න ඕනේ කියමින් සිතුල හුන්තැනින් නැගිට කාමරයට ගියා. දැන් මෙතන මේ ඡේදයෙන් කියවෙන්නේ සිතුලට රචනයක් ලියන්න තියෙනවා පාසලට ගෙනියන්න. එතකොට රචනයේ මාතෘකාව මොකද්ද? කැලෑව ගැන තමා ලියන්න තියෙන්නේ, වනාන්තරය ගැන. දැන් තාත්තා රූපවාහිනිය බලමින් ඉන්නකොට ප්‍රෝතිවල යනවා වනාන්තරය පිළිබඳව විස්තරය. ඒක බලන්න එන්න කියලා කතා කරා සිතුලට. එතකොට වනාන්තරයේ සිදුවන දේවල් මේ ප්‍රෝතිය තුලින් කියවුණා. එන්නද මේ සතුන් ගත කරන ආකාරය, සතුන් ජීවත් වෙන විදිහ, කැලෑවේ මේ හැම දෙයක්ම මේ ප්‍රෝතිය තුල කියවුණා. ඊට පස්සේ ඒක බලාගෙන හිටපු සිතුලට දුකක් හිතුණා. ඇයි කැලෑවේ ජීවත් වෙන වන සතුන් වර්ෂාව වැස්ස තියෙන කාලයේදී ගෙවන්නේ දුක්බර ජීවිතයක්. ඇයි ගෙවල් නැහැනේ සතුන්ට නේද? වැස්සේ තෙමි තෙමි මේ සත්තු ගෙවන්නේ දුක්බර ජීවිතය ගැන මේ කවුද සිතුලට දුකත් හිතුණා. ඊට පස්සේ ඒ බලල ඉවර වෙලා සිතුල කාටද ස්තුති කරන්නේ? තාත්තාට ස්තුති කරනවා. නේ එයාගේ රචනය ලියන්න අවශ්‍ය කරන කරුණු හොයාගන්න මේ තාත්තා බලන්න එන්න කියපු ප්‍රෝතියෙන් කියවුන නිසා. තේන්නාද? දැන් මෙන්න මේකේ තියෙනවා පුතේ සමාන අර්ථයේ තියෙන වචන. හොඳද? එකම අර්ථේ තමයි මේ වචනවල තියෙන්නේ. දැන් අපි ගමු මෙතන තියෙනවා පුතා හෙට රචනයක් ලියාගෙන යන්න ඕනේ කිව්වා නේද? මෙන්න ඒකට හොඳ ප්‍රවෘත්තියක්. තේරුණාද? ප්‍රවෘත්තියක් කියන්නේ පුවතක් කියන එකම. හොඳද? දැන් ඔයාලා මේ ප්‍රවෘත්තිය කියන එකට හොඳද? අපි හිතමු මෙහෙම නිල් පාටින් ඔයාලා කොටුව මෙන්න මෙහෙම ඇඳා. අඩි රෝලේ තියලා අඳින්න. ඊට පස්සේ පුවත කියන එකටත් ඔයාලා අඩි රෝලේ තියලා ලස්සනට අඳින්න මේ විදිහට ඇඳා. පැහැදිලිද? ඊගාවට හරි. දැන් මේකේ තියෙන ප්‍රවෘත්තිය පුවත මේ වචන දෙකම සමාන අර්ථ තියෙනවා. දැන් ඊගා වචන දෙකක් තව තියෙනවද කියලා බලමු. ආ දැන් මෙතන තියෙන එන්න බලන්න සිතුලට කතා කරා තාත්තා. රූපවාහිනිය බලන තාත්තා අසලින් සිතුල වාඩි වුණා. කැලෑව තුල සිදුවන අපූර්ව සිදුවීම් ඇතුළත් පුවතක් රූපවාහිනී තිරේ දිස්ුණා. රචනය ලියන්න කියන්නේ වනය ගැන. දැන් මෙතන කැලෑව කියලා තියෙනවා. කැලෑව කියන වචනයයි වනය කියන වචනයයි සමාන තේරුම් තියෙනවා. හොඳද? දැන් ඒකට ඔයාලා කැමති පාටකින් මෙහෙම කොටුවක් අඳින්. එතකොට දැන් මේ වචන වෙන වෙනම පේනවද නැද්ද? වෙන වෙනම ඔයාලට දිස්සෙන්න ඕනේ. දැන් බලමු තව එකක් තියනවාද කියලා. කැලෑව වනේ කියන එක සමාන තේරුම් තියෙන පුතේ. හොඳද? එතකොට
මේක බැලුවොත් නම් මට රචනයේ ලේසියෙන්ම ලියන්න පුළුවනි. සිතුල තාත්තාට කිව්වේ හරිම සතුටින්. රූපවාහිනී තිරයේ දිසූ අපේ මේ පුංචි දෙවයින ආශ්‍රිතව වැඩෙන ගස්වැල් හා ජීවත්වන සතුන් පිළිබඳවයි. අප රට පුංචි දූපත. දැන් මෙතන දිවයින කියන එකයි දූපත කියන එකයි සමාන තේරුම් තියෙන්නේ. එතකොට ඔයාලා ඒකට ඒකට ඔයාලා මේ විදිහට කොටුව අඳින්න ඕන. ඉඟාට දූපත කියන එකට. දැම්ම අඳින්න ටීචර් කරනකොටම ඔයාලත් කරන්න ඕනේ. ඔයාලා පාඩම් සම්පූර්ණ කරගන්න. දැන් මෙතන පුවත ප්‍රවෘත්තිය පුවත සමාන තේරුම් තියෙන වචන දෙක. කැලෑව වනේ සමාන තේරුම් තියෙන වචන දෙක. දිවයින දූපත මේක සමාන තේරුම් තියෙන වචන දෙක. ඊගාවට තව වචනයක් තියෙන්න පුළුවන් මේකේ. බලන්න හොයන්න. ඔක්කොම මම්ම කියන්නේ නැතුව කීවල බල්ල කියන්න බලන්න තියෙන්න බලන්න. ඊනා තා මේකේ සමාන වචන. මේ දුනි කරේ. පේන්නේ නැද්ද කාටවත්? මෙතන තියෙනවා රාත්‍රිය. නේද? ඔන්න රාත්‍රිය කියලා වචනේ තියෙනවා. ටීචර්. ඔව්. सामान वचन तीन सामान वचन उदव कर आशीर्वाद සිතුලට සිතුණ නේද මෙතන තියෙනවා නේද net කියනවා තියෙනවා net කියන එකට මේ සමාන තීරුම් තියෙන අනිත් වචනේ මොකද්ද as 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 කියන වචනේ බලන්න අඳින්න so මේ හොයලා සාත්‍ය වැයන්ද as net ठीक है ओ මෙතන ඇස් අදහා ගන්න බැරි වුණා මෙතන net හඳුලින් net වුණා මොන ඔය ටික තමයි පොතේ කොටු අඳින්න තියෙන්නේ ඔය ටික තමයි සමානාර්ථ වචන තියෙන්නේ දැන්නද දැන් මේකේ සමානාර්ථ වචන කීයක් තියෙනවද ප්‍රවෘත්තිය පුවත වනය කැලෑව වනය දිවයින දූපත ඇස් net රාත්‍රිය රැය එනාද අන්නේ වචන ටිකට ඔයාලා කොටු ඇඳ ගන්න ඕනි පාට පැන්සලින් මේ වගේ හැදිනේද හරි සමානාර්ථ වචන ටික මයික් ඕන් කරලා කියන්න බලන්න හැමෝම ප්‍රෝත්ති වත එනවනේ ඔන්න බලන්න
पद मेतन को वचन टीक अने मेतन इंट लिया लिया मम्मी पार्टी की वगे कर पाट पाटी बल पेंसिलिंग पाट पेंसिलिंग तीयन वचने की सामान तेरु तीयन हर मिथन सामानार्थ पदवे समहार समय पद्धति एकम वचन एक वचने वचन देखा समहार पदवे वचन तुन हतरा तीन सामानार्थ पद तीयन समानार्थ पद तुन हतरा वचने समानार्थ पद तीनवा मे समानार्थ पद योदागेन वाक्या व्यक्या खदान तीयन मिथन उदाहरण दील तीन एमने हरिम लासन इतना मे वाक्य दिखेट मेतन मगे रट दूपत की मुखद्वाल मेतन अंदेवनी वाक्य मगे रट दिवेन की मम एस पी आगे मम
මම net පියාගත්තෙමි. net පියාගත්තෙමි. රාත්‍රිය පුරා බගමෝනන්ගේ හඬ මට ඇසිනි. රාත්‍රිය පුරා බගමෝනන්ගේ හඬ මට ඇසෙමි. ඇසෙමි. ඊගාඩ තියෙනවා. දැන් ඔයාලා දන්නේ වෙනම තේ උදේම ඉර පායයි. ඉරට කියන තව සංකලනය මොකක්ද? උදේම ඉරුය. ඉරු පායයි. පායයි කියලා ලියන්න පුළුවන්. ඊගාඩ තියෙනවා. නපුරු මිනිසා ගස කපයි. නපුරු මිනිසා. නපුරු මිනිසා. උත්තර කරේ කියන්නේ ගසට. එන්නද රුක්ෂය කියලා අපි කියන්නේ ගසට වයන්න නපුරු මිනිසා රුක් කපයි ආ රුකත් හරි නපුරු මිනිසා රුක් කියන්නේ ගසට වෘක්ෂය කියන්නේ ගසට එතකොට ඔයාලා මේ වචන දෙක හොයලා ලියන්න ඕනේ මේ වාක්‍ය දෙක අනිත් වාක්‍ය මේව නම් තියෙනව නේද ඡේදේ ආ අනිතිකනම් ඡේදේ තියෙනවා හොඳද ඔව් මේ මේ දෙක ඔයාලට හිතලා ලියන්න තියෙනවා ඊගාවට අපි ඉගෙන ගන්නවා විරුද්ධාන්ත පද දැන් අපි ඉගෙන ගත්ත ඉස්සෙල්ලා මොන පදද සමාන ඉගෙනගත්තේ සමානාර්ථ පද සමානාර්ථ පදයක් කියන්නේ මොකද්ද පුතේ එකම අර්ථයේ තියෙන පද දෙකක් එනද පද දෙකින්ම කියවෙන්නේ වචන දෙකෙම කියවෙන්නේ සමාන අර්ථයක් විරුද්ධාර්ථ පදවල කියවෙන්නේ සමාන අර්ථයක් නෙවෙයි හාත්පසින්ම විරුද්ධ අර්ථයක් වෙනම අර්ථයක් තේන්නද දැන් මෙතන ඉරියඳර තියනවා විරුද්ධාර්ථ පදවලට ඔයාලා මේකෙත් පාට පැන්සලක් අරගෙන විරුද්ධාර්ථ පදවලට තේනade එක වචනයකට කියන විරුද්ධ අර්ථයක් ගෙන දෙන මේ වචන දෙක එකම පාඩකෙන් කොටුවක් අඳින්න ඕනේ තේනade දැන් මෙතන ඡේදයක් දීලා තියෙනවා වලාස් පවුල කියලා හොඳද දැන් මං කියවගෙන යනවා එකමත් එක කැලෑවක ගල් ගුහාවක වලාස් පවුලක් ජීවත් වුණා මේ වලස් අම්මටයි තාත්තටයි දරුවන් දෙදෙනෙකු හිටියා. වලස් අයියා හරිම කීකරු. ඒත් වලස් මල්ලි හරිම අකීකරු. මේ දෙන්නම ඉගෙන ගත්තේ කැලෑ ගමේ ස්කෝලේ. දැන් මෙතන තියෙනවා කීකරුයි අකීකරුයි. දෙන්නද කීකරුයි කියන්නේ මොකද්ද? අම්මා තාත්තා කියන දේවල් අහලා හොඳට ඉන්න දරුවෙකුට තමයි කීකරුයි කියන්නේ. අකීකරුයි කියන්නේ මොකක්ද? අම්මා තාත්තා කියන දේක්, වැඩිහිටියෙක් කියන දේක්, ගුරුවරයෙක් කියන දේක් අහන්නේ නැතිව ඉන්න දරුවෙකුට තමයි අකීකරු දරුවෙක් කියලා කියන්නේ. තේන්නද? එතකොට කීකරු කියන වචනයයි වචනයට තියෙන විරුද්ධ අර්ථය ගෙන දෙන පදේ මොකද්ද? අකීකරු. හොඳද? දැන් ඔයාලා මෙන්න මේ වචනයට තමන් කැමති පාටකින් කොටුවක් ඇඳ ගන්න පාට පැන්සලෙන් කීකරු पाड़ प्रश्न वाला प्रश्न वालियान ප්‍රශ්න වලට කවුද හොඳටම පිළිතුරු ලියන්නේ? වලස් අයියා. අයියා. ප්‍රශ්න වලට ඕනවට එපාවට පිළිතුරු ලියාගෙන යන්නේ කවුද? වලස්. වලස් මල්ලි. ඒ නිසා වලස් මල්ලිගේ වැඩ අපිළිවෙල නිසා වලස් අම්මට පණිවිඩයක් යවනවා ගුරුතුමී අම්මට පාසලට එන්න කියලා. වලස් අම්මා
මේ ලොකු පුතා ලියාගෙන එන පිළිතුරු ප්‍රශ්න වලට හොඳින් ගැලපෙනවා. දැන් ටීචර් කියනවා වලසම්මේ මේ ලොකු පුතා ලියාගෙන එන ප්‍රශ්න වලට තියෙන ලියන ප්‍රශ්න වලට පිළිතුරු හොඳට ගැලපෙනවා. ඒ පොඩි පුතා පිළි මේ පොඩි පුතා පිළිතුරු නොගැලපෙන විදිහටයි ලියන්නේ. දැන් මෙතන තියෙනවා ගැලපෙන පිළිතුරු නොගැලපෙන පිළිතුරු. එතකොට ගැලපෙන කියන්නේ නිවැරදි පිළිතුර. පෙන්වද ඒකට ඔයාලා කොටුවක් අඳින්න ගැලපෙන. නොගැලපෙන මොකද්ද? වැරදි. ප්‍රශ්නෙට ගැලපෙන්නේ නැති පිළිතුරට තමයි නොගැලපෙන පිළිතුරක් කියලා කියන්නේ. बलूमेना විදිහට ලියන්නේ මේ පිළිතුරු හොඳින් ලියන ආකාරය වලස් අම්මාට කියා දුන්නා. වලස් අම්මා එදා ගෙදර ගිහින් පොඩි පුතාට හොඳින් පිළිතුරු ලියන්න කියා දුන්නා. මේ අයියයි මල්ලි ඉස්කෝලේ ඇරිලා ගෙදර ගියාම ගුහාව පිටුපස තියෙන ගඟට නාන්න යනවා. ගඟේ වතුර සෙමෙන් ගලාගෙන යන තැනකින් නාන්න වලස් අම්මා අම්මයි තාත්තයි පුතාලට පුරුදු කරලා තියෙනවා. ඒත් එදා පොඩි වලස් පුතා වතුර වේගයෙන් ගලන තැනකින් නාන්න සිටුවා. දැන් මෙයාලා ජීවත් වෙන්නේ ගල් ගුහාව පිටිපස්සේ ගඟක් ගලාගෙන යනවා. මේ දෙන්න හැමදාම පාසල් ඇවිල්ලා ආපුහම ගඟට නාන්න යනවා. එතකොට වලස් අම්මයි තාත්තයි පුරුදු කරලා තිබ්බේ මේ දෙන්නට සෙමෙන් ගලාගෙන යන. ඒ කියන්නේ හිමීට වතුර ගලාගෙන යන තැනකින් නාන්න. දැන් එදා පොඩි පුතා මොකද කරේ? වේගයෙන් ගලාගෙන යන මේ තැනකින් නාන්න ගියා. දැන් මෙතන විරුද්ධ සෙමෙන් කියන පදයට විරුද්ධාර්ථ පදේ මොකද්ද? වේගයෙන් කියන එක. පොඩි පුතා නම් වේගෙන් වතුර ගලාගෙන යන තැනින් නාන්න හිතුවා. පොඩි පුතා වතුරට ගහගෙන යනකොට දැන් පොඩි පුතා වේගෙන් ගලාගෙන යන තැනින් නානකොට මොකද වුනේ? වතුරට ගහගෙන යන්න ගියා. හොඳද? යනකොට වලස් අයියා අම්මටයි තාත්තටයි කෑ ගහලා කතා කළා. ඒ දෙන්න ඇවිත් පුතා බේරගත්තා. පුරුදු තැනින් නාන්නේ නැතිව නුපුරුදු තැනින් නාන්න තැනකින් නාන්න එපා කියලා තාත්තා පොඩි පුතාට අවවාද කරා. එදා ඉඳලා පොඩි වලස් පුතා හොඳ ළමයෙකු වුණා. වලස් අම්මයි තාත්තයි පුතාගේ වෙනස් වීම අගය කළා. වලස් පවුලේ හැම දෙනාම හරිම සතුටින් කල් ගෙව්වා. දැන් මෙතන තියෙනවා පුරුදු නුපුරුදු. පුරුදු කියන්නේ මොකද්ද? පුරුදු කියන්නේ තමන් දන්න දෙයක්. එනල් පුරුදු තැනක් කියන්නේ හැම තමන් ගිහිල්ලා තියෙන තමන් දන්න ස්ථානයකට එතන පුරුද්දක් තියෙනවා. පුරුදු මේ දන්න තැනක්. එනල් තමන් ගිහිල්ලා හැම තියෙන තැනකට පුරුදු තැනක් කියලා අපි කියනවා. නොපුරුදු කියන්නේ අපි ගිහිල්ලා නැති අපි දන්නේ නැති දෙයකට කියනවා නොපුරුදු කියලා. තේන්නාද? එතකොට පුරුදු එකට තියෙන ආයෙත්
මේ වටේ දෙන්නේ කුටි ඉර අඳින්නකෝ කොටු අඳින්න මෙතන පිළිතුරු කියන වචනේ නම් පොතේ සම්විරුද්ධාර්ථ පදයක් නැහැ පුරු ප්‍රශ්න මේක වැරදිලා ඉඳලා තියෙන මේක කපන්න දැන් ඇඳගත්තද වෙන් කරගත්තද विरुद्धांत पद टीक मुना प्रश्न प्रश्न गेटलू प्रश्न 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 की पीलीगा प्रश्न इतने पीली तुरु प्रश्न प्रश्न इतने एक प्रश्न एक प्रश्न पीली तुरु प्रश्न पिलितुरु गेलपेन नोगेलपेन सेमिन वेगेयेन पुरुदु नोपुरुदु ඒ වචන ටික මෙතන ලියන්න. හොඳද? ඊගාවට අර වගේම ඔයාලට තියෙනවා සිස්ටම් පුරවන්න. ඉතින් සිස්ටමක් දුවගෙන ගිය නිපුන් තරගයේ පළමු වෙනියා විය. එතකොට තරගයේ අන්තිමයා වූයේ දුවගෙන ගිය තාරකය. දැන් මෙතන මොකද්ද ගැලපෙන පිළිතුර? ඉතින් සෙමෙන් දුවගෙන ගිය නිපුන් තරගයේ පළමු වෙනියා වියද? හරිද? मुखादेन वचने वेगेन लिया हरिम की करूँ की करूँ वाला स्माली हरी में की करूँ इन्हें मैं की करूँ वाला स्माली की करूँ इन्हें वाला स्माली पंद्र आखी करूँ ये गांडे विभागे टे पिरुतुरु दाहायक तीबुनी हरी ने दस विभागे टे पिरुतुरु दाहायक लिया ने तीबा प्रश्न मनोवाद लिया पिली रूपेट वचने आकरान नोगेलपेन रूपेट वचने आकरान हरिने तेना वचने कपा हरिने गेलपेन वचने कपा हरि बलन में हतरवीनिय
නොගැලපෙන රූපයට වචනය යා කරන්න. වැරදි. වැරදි. එහෙනම් මොකද්ද? මොකද්ද කරන්න තියෙන්නේ? ගැලපෙන රූප